පෞද්ගලීකරණය සහ සංවර්ධනයේ මුවාවෙන් මේ යන වැඩපිළිවෙලේ මොනතරම් ගැටලු සහගත තැන් තියෙනවද මේ යෝජනා කරන සංවර්ධනයමද මේ දේවල් වලින් සිද්ධ වෙන්නේ කියලා අපි පහුගිය කාලේ පුරාම බලාගෙන ඉන්නවා එක පැත්තකින් සංවර්ධනයේ මුවාවෙන් විකුණා දැමීම එහෙම නැත්නම් සංවර්ධනය කියලා විවිධ සමාගම් වලට අපේ භෞතික සම්පත් පවරා දීම දිගින් දිගටම සිද්ධ වෙමින් පවතිනවා එතකොට එක පැත්තකින් මේ විකුණා දැමීම සිද්ධ වෙන්නේ රටේ ජනතාව කිසිසේත්ම නොදන්න ජනතාවට කිසිසේත්ම මේක දැනගන්න බැරි වෙන ආකාරයට තමයි මේ රට බාරගෙන ඉන්න බලවතුන් එහෙම නැත්නම් දේශපාලඥයන් කිහිප දෙනෙක් එකතු වෙලා මේ රට කරගෙන යන විනාශය. එතකොට එක පැත්තකින් විතරක් නෙමෙයි මේ ජනතාවට අපේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. පුද්ගලීකරණය ඉස්සරහට දාලා එහෙම නැත්නම් සංවර්ධනය ඉස්සරහට දාලා පුද්ගලීකරණය කිරීම තුල මොනතරම් ප්‍රශ්න ගොඩක් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියන එක අපි එකින් එකට කතා කළ යුතුව තියෙනවා. එතකොට විකුණා දැමීම හරහා පුද්ගලයන් අවතන්වීම ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග අහිමි වීම කොච්චරද කියන එක ඉතාමත් බරපතල තත්වයක තමයි තියෙන්නේ. අපිට පේනවා අපි අත්වශ්‍යම පුද්ගලීකරණයට විරුද්ධ වෙන්නේ නැහැ. පුද්ගලික ආයතන එහෙම නැත්නම් පුද්ගලික අංශය බොහෝ රටේ සංවර්ධනයට බොහෝ සෙයින් උපකාරී වෙනවා. නමුත් මෙතෙන්දි සිද්ධ වෙන්නේ රටේ සංවර්ධනයේද කියන එකයි ප්‍රශ්නය. රටේ සංවර්ධනය ගැන නම් කතා කරන්නේ රටේ සංවර්ධනයට දායක වෙන පල්හා මට්ටමේ ඉන්න මිනිසුන්ගේ සංවර්ධනයේ දිහායි බලන්න ඕනේ. අද වෙනකොට මේ සංවර්ධනයේ මුවාවෙන් සිද්ධ වෙන දේවල් තුලින් පල්හා ඉන්න මිනිසුන්ගේ ජීවිතවලට වෙච්ච අවදානම එහෙම නැත්නම් ඔවුන්ගේ විනාශය ගැන කතා කළ යුතුව තියෙන්නේ. එක පැත්තකින් බඩුමිල වැඩි වෙලා තියෙනවා අහස උසට එක පැත්තකින් පෝලිං ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා පුද්ගලයන්ගේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව එතකොට මොකද්ද මේ වෙන්නේ රටේ සංවර්ධනයේ කොයි දිහාවකටද ගමන් කරන්නේ මේ 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 සංවර්ධනයේ මුවාවෙන් කරන වැඩපිළිවෙළවල් කාගේ සංවර්ධනයටද බලපාලා තියෙන්නේ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය. එතකොට අපි අපිට පේනවා පුද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ගේ ජීවිතවලට මේ කරන දේවල් වලින් මේ කරන ව්‍යාපෘති හරහා මේ ගෙන යන වැඩපිළිවෙල හරහා මොකද වෙලා තියෙන්නේ කියලා. ඔවුන්ට අද වෙනකොට ඔවුන්ගේ රැකියාවල් බරපතල විදිහට අහිමි වෙලා ඔවුන්ගේ වැටුප හරි අඩකටත් වඩා අඩු ප්‍රමාණයකට ගමන් කරලා ඔවුන්ට එදිනදා ලැබිච්ච අනිකුත් දීමනා පහසුකම් සියල්ල නැති වෙලා ගිහිල්ලා එතකොට මේ සංවර්ධනය හරහා මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? එතකොට අද මිනිස්සුන්ගේ සංවර්ධනයට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට අපිට පැහැදිලිව පේනවා කාගේ සංවර්ධනයේද මෙතනින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ? මේ වැඩපිළිවෙල වල තියෙන සැඟවුණු න්‍යාය පත්‍රය මොකද්ද කියලා පැහැදිලිව පේන්න අරගෙන තියෙනවා. ඒක නිසා අපිට කියන්න සිද්ධ වෙන්නේ දැන්වත් මේ ආණ්ඩුව තමන්ගේ ගමන වෙනස් කළ යුතුයි. පහුගිය කාලේ අපි දැක්ක බජට් එක හරහා මොකද්ද කරේ කියලා. බජට් එක කියලා අලුත් බජට් එකක් කියලා ඉස්සරහට ගිනාවේ මොකද්ද? අර පාට අයිසින් ටිකක් තවරලා පරණ කේක් ගෙඩියම තමයි අලුත් එකක් හැටියට ගෙනාවේ. එතකොට ඒක තුල මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ? ජනතාවාදී අයවැයක්ද ගෙනල්ලා තියෙන්නේ? මේවා බරපතල කාරණා. ඒක නිසා අපි අවසාන වශයෙන් රජයට බල කර සිටින්නේ මේ ගමන හරියන්නේ නැහැ. දැන්වත් මේ රජය යන ගමන මාරු කළ යුතුයි. නැත්නම් මිනිස්සුන්ගේ ජන ජීවිතය ඉතාමත් බරපතල තැනකට ගමන් කරනවා. මිනිසුන්ට ඉවස ගන්න බැරි තැනට යනවා. මේ වෙනකොටත් ඒක වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් මේ ගමන යන්න බෑ. ඒ නිසා කරුණා කරලා ආණ්ඩුව තමන්ගේ ගමන වෙනස් කළ යුතුයි කියලා තමයි අපි මේ වෙලාවේ කියන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය